அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக் ரூபியால் பனஸ் துனுகட்ட சீலு சமிக்ஷன வார்த்தா யலியலித்தா புருக்கர்ன சுழங்காவே அங்க எக்கே பிருவுட்டி பிரகாஷ்ய பெத்திகை தெர்த்திக்கின் இருப்பிருவுட்டி சமகின் அது உபகமுன மம சாரங்க பதிரின் மம சசுகலாக்கந்து படாராச்சி முலிம் அவதானையும் கரமும் பிரதான பிருவுட்டி சிரச்தல வேத்த பெந்தும்கர நடுவே ரவி அலோஷியஸ் அத்துலு துலுஸ் தினாட்டு விதேஸ் கத்தவீம தானம் வரைந்துகன தீந்துவ அனித்தா எஜாப கிருத்தியாதிகாரிய சஜித் பில வர்ஜனே கராய் மாலேகம் துரேன் இவத்தேமட்டு அகிலகே கெமத்த டக்குனு கொரியாவே சிட பெமினி கொரோனா ஆசாதித்த பவட சக்க பிலிந்தேக் பதுல்ல மகருவாலட்ட ஏயாபஸ் கனுதனுவே சுதித்தையான்ட ஏப்ப இறு கோவி சங்கராமையே தெவன அதிர அரம்பே இதிரி மாமைத்தி வர்ணே சந்தா பாக்ஷனாயக ரணில் விக்ரம் சிங்க மாதாதைத்துலாத் சாமாச்சுகின் அடதனுக்குகேன் சமான்வித்து நாமையுஜனா மண்டலையாக பாத்கிரியமட்டு அதரசு எக்சஜாதிக பாக்ஷு கிருத்தியாதி காரி மண்டலைய தீரணே கிரதிபினவா எதி தீரணே வியத்தே மாமைத்தி வர்ணேட்டு அலியா லகுனின்ம எதிரிபாத்வீமட்டாய் கெசேவதாத் மேம கிருத்தியாதி காரி மண்டல ரசுவீம் சஜித் பிரேமதாஸ் பார்ஷ்வே வர்ஜுனே கிரீம் விசேஷத்வையாக் கிருத்தியாதிகாரி மண்டல ரசுவீம பெவத்துவீமட்ட பெரு அது பெருவுருவே சிறுகொத்த பக்ஷ மூலஸ்தானேதி பெவத்தி பிரவத்தி சாக்கச்சாவக்குதி ராஜித சேனாரத்ன மகதா சந்தான்களே அவபோத தாகி விசுமகர அடத்து அலியா லகுனின் இதிரி மகாமதி வர்ணேட தரங்க கிரீமட்டு சஜித் பார்ஷவே கெமத்த பல கர திபவாய் ஏயா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 ய
තරඟයක් විදිහට අපි තරඟ කරනවා. එහෙම තරඟ කරොත් තුනෙන් දෙක නෙවෙයි පරද්දන්න පුළුවන් තත්වයකට අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අපි ගිහිල්ලා කරෝ ජයසූරි මහත්මයත් එක්ක කතා කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක කතා කරා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා එකඟ වුණා ව්‍යස්ථාවේ තියෙනවා බලතල දෙකක් එතුමාට දීලා. දැන් ඒක එකපාරට අයින් කරන්නට බෑ. මොකද අයින් කරන්න ගියනව නම් පක්ෂ සම්මේලනයක් ගන්න ඕනේ ව්‍යස්ථාව අයින් කරනවා. ඒ නිසා ඒ බලතල දෙක කරෝ ජයසූරි මහත්මයා එනවා නම් එතුමත් සමග සාකච්ඡා කරලා ඒ බලතල පාවිච්චි කරන්න. අද ඉන් කන්සල්ටේෂන් කියන වචනේ දාලා එයාගෙන් අහලා තමයි කරන්න පුළුවන්. අනිකු සියලුම බලතල පක්ෂ නායකයන්ට තියෙන ත්‍යාධිකාරී මණ්ඩලයෙන් ලබා දුන්න බලතල. ඒ සියලු බලතල කරු ජයසිරි මහත්මයාට ලබා දෙන්නත් එකඟ වුණා. තවම නැහැ ඉතින් ඒගොල්ලොත් එක්කත් කතා කරලා ඒකට සුදුසු නමක් ඉදිරිපත් කරන්න. එහෙම යෝජනා කළත් නැහැ. අදේ පිළිබඳව කතා කරනවා. ඔව් එතුමා කැමති මේ පක්ෂයේ එක්සත් වෙනවා නම් එතුමා කැමති ඒක පරිත්‍යාග කරනවා. ඔව් මං හිතන්නේ නැහැ ඒගොල්ලන්ට අලියත් එක්ක කිසිම තරහක් තියෙනවා කියලා. ඒකට තමයි ඔය අවබෝධතාවය විශ්වාසම් කරපු. මෙහෙන් නෙවෙයි අවබෝධතාවය විශ්වාසම් ඒගොල්ලෝ MOU එකට එන්න කැමතියි. ඊයේ හවසත් මම සජිත් ප්‍රේමදාස මහත්තයා මට එන්නේ කියලා දවල් දෙකට මම සාකච්ඡා කරා. මම දැන් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් සාකච්ඡා කරලා තිබුණා. එහෙම පැහැදිලි කොන්දේශයක් ඉදිරිපත් කළා නෑ. කෙසේ වෙතත් තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සජිත් ප්‍රේමදාස පාර්ශවයේ නියෝජනය කරන සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ තම පාර්ශවය සමගි ජනබලවේගය යටතේ නව ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වන බවයි. අලුත් පක්ෂයේ ලාංඡනය අපි එළි දක්වනවා. තව අපිට පැය කීපයක් නැත්නම් දිනයක් දෙන්න. අපි ඒව සම්බන්ධයෙන් වෙලාවත් බලලා ඔක්කොම කරලා අපි කරන්න. අද වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන්. අවුරුදු 26කට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලයට යටත් නොවන මහලේකම් කෙනෙක් යටතේ අපි තරඟ කරන්නේ. සියලුම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාට
දෙනාටත් අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව අපි ලැබලා දෙනවා. අපිට අදාළ වෙන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීම මින් ඉදිරියට අපේ තීන්දුව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සම්බන්ධයෙන් මේ අවස්ථාව අපි දැනුවත් කරලා තියෙනවා. අපි ඕන තරම් එතුමාට දුන්න පැය 5ක් අපි එතන හිටියා. දිගින් දිගටම එතුමා අපිට කතා කරන්න අවස්ථාව දුන්නෙත් නැහැ. කෑ ගාලා කිව්වේ නෑ බෑ බෑ. එක්කෝ රවිත් එක බේරගන්න නැත්නම් අකිලත් එක බේරගන්න කියලා. හංසයා යෝජනා කරේ රවි කරුණායක මැතිතුමාමයි. ඒකල රවි කරුණායක වෙස්සන්තර නෙමෙයි කිව්වා. රවි කරුණායත් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි කිව්වා. ඒක රවි කරුණායක ඉස්සරහාම අගමැතිතුමා කිව්වා. වරණ වික්‍රම මැතිතුමාගේ ඊළඟ ඉලක්කය උනේ නැත්නම් අලියා ඉදිරිපත් කරන්න කියලා ඒත් අකිල තියාගන්න. නෑ අපි කිව්වා එතන අපි අලියට ආදරේ අපි අලියා ඉදිරිපත් කරන්න ලේකම් දූරේ රන්දිම් මන්තුම් මණ්ඩල මැතිතුමාට බාර දෙන්න කියලා. ඒකත් බෑ කියනවා. ඒතොර අන්තිමටම ඉලක්කය උනේ රණලික්ෂ මැතිතුමාගේ ලේකම් ධූරය රවි කරුණානායකට නැත්නම් අකිලට බාර දෙන්න. අපි ඒකට එකඟුන්නේ නැහැ. ඒ අනුව අපි කිව්වා ලේකම් ධූරය සම්බන්ධයෙන් අඹමල් රේණුවකවත් වෙනසක් අපි කරන්නේ නැහැ කියන එක රණලික්ෂ මැතිතුමාට අපි දැනුවත් කරා. අපි කියන්නේ අලියක් දීලා අපිට ලේකම් ධූරය බාර දෙන්න කියලා. ඒ රණලික්ෂ මහත්තයාට මේ අකිලම තියාගන්න ඕන ලේකම් ධූරය. රණලික්ෂ මහත්තයා ඊයේ හම්බෙලා තියෙනවා නුවර මන්ත්‍රීවරු එතුමා කියලා තියෙන්නේ අකිල ලේකම් ධූරයෙන් අයින් කරනවා එතුමාට වෙන ලොකු තනතුරක් දෙන්න ඕන. මේ අකිලගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක එක්සත් ජාතික පක්ෂය. රණලික්ෂ මහත්තයයි අපේ රට සාමාජීය සම්මතයේ අතුරු ඉන්න තාක්කල් මෙම තත්ත්වයේ යටතේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එම සාකච්ඡාව සජිත් ප්‍රේමදාස පාර්ශවයේ වර්ජනය කළා. කෙසේ වෙතත් ඊට සජිත් ප්‍රේමදාස පාර්ශවයේ නියෝජනය කරන මලික් සමරවික්‍රම මහතා එක්ව සිටි තිබෙනවා. පැයක පමණ කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව ඊට එක් වූ නියෝජිතයින් පිටතර පැමිණි අවස්ථාවේදී පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ සාගල රත්නායක යන මහතුරුන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් පවතින අයුරු දැකගත හැකි වුණා. සජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩල පච්චරා ඒව ඉස්තර කරගත්තා. ඒ අනුව තවදුරටත් අවස්ථාව ඉඩකඩ සලසලා තිබෙනවා. සියලු පාර්ශ්වයන් සාකච්ඡා කරන්න මැද තැනකට එන්න එකමුතුව සටනට බහින්න අවස්ථාව තවදුරටත් දුර විවෘත කරලා තිබෙනවා. ලකුණු සම්බන්ධයෙන් ගැටලු තාම निराකරණය වෙලා නැහැ. නෑ ඒක निराකරණය වුණානේ. බෞතරේ කැමැත්ත අනුව අලියා ලකුණු යටතේ තරංගලිතුව කියලා තීරණය කළා තිබෙනවා. මහලේකම් ධූරය සම්බන්ධයෙන් මොකක්ද තීරණගත උතුමා? මහලේකම් ධූරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනගින්නේ නැහැ නේ. සජාතික පක්ෂ මහලේකම් බරේ කින්නවා. අතම විශ්ෙන් දැන් දීර්ඝ කාලයක් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා නේද? දිගින් දිගට කොච්චර සාකච්ඡා කරත් බලන්නේ පුළුවන් නම් සියලු දෙනා එකට එකතු කරගෙන ගමන් කරන්න. ඒ සඳහා මේ දොර විවෘතව තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එළඹි තීරණ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කරලා සියලුම පක්ෂයේ නායකයන්ට දැනුවත් කරා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දෙපාර්ශ්වයේම අද පැමිණීමට නොහැකි වීම නිසා අද මේ මාධ්‍ය සාකච්ඡාව මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද තීරණය කරනු ලැබුවා පක්ෂයේ බෙදීමකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගනිමින් මහමැතිවරණයට අලියා ලකුණෙන් තරඟ කළ යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි බලවේගී අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කරනු ලැබුවා ඔවුන් සමග සාකච්ඡා කරලා. ඒ වගේම අද දිනේදී නාම යෝජනා මණ්ඩලයක් පත් කරනු ලැබුවා. ක්ෂේත්‍ර නායකතුමත් නියෝජ්‍ය නායකතුමත් උපනායකතුමත් මහලේකම්වරයාත් ජාතික සංවිධායකත් කබීරසින් මැතිතුමත් ඒ වගේම රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් යුතුව මම ලෑස්ති නම් මහලේකම්වරයා විදියට ඕන කැපවීමක් කරගෙන හැමෝම යම් යම් කැපවීම් කරන්න සිද්ධ වෙනවා. ජාතික සමගි බලවේගයේ ව්‍යවස්ථාව පිළිබඳව අද සාකච්ඡා කරනු ලැබුවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී. එම ව්‍යවස්ථාවේ ගැටලු සහගත තත්ත්වල් පිළිබඳව ජනාධිපති නීතිඥවරු පැහැදිලි කරනු ලැබුවා. අත් වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික සමගි බලවේගය සන්ධානයක් විදිහට
ස්ථාපිත කරන්න. වර්තමානයේ සිදු වෙලා තියෙන ඇත්ත වශයෙන්ම මේ පක්ෂයක් විදියට ලියාපදිංචි කරලා තියෙනවා. මේ සම්දානේ දුරකථනයෙන් තරග කළ යුතුයි කියන දේ තමයි අදහස වුණේ. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය අය දුරකථනයෙන් තරග කිරීමට කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. මම වුණත් පෞද්ගලිකව දුරකථනයකින් තරග කරන්න අපි ලෑස්ති නැහැ. දුරකථනයෙන් තරග කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ. එහෙමනම් අපි තරග නොකර ඉන්න එක තමයි අපිට පෞද්ගලිකව කරන්න පුළුවන්කම තියෙන්නේ. අත්වශ්‍යම මහලිකම් දූරේ සඳහා ඉවත් වීමට මම කැමැත්ත ප්‍රකාශ කරේ මේ කොහෙන් හරි මේක ඉවර වෙන්න ඕනේ. කවුරු හරි මේකට බිලි වෙන්න ඕනේ. තාමත් අපිට තීරණයක් ගන්න බැරි වුණා කෘත්‍යාධිකාරී මල්ලේ මේ ඔක්කොම නොසිටිය නිසා. මම තාමත් ඉන්නවා මහලිකම් වරය විදිහට. කරු ජයසිර මැතිතුමා යාන්ත්‍රණයට නායකත්වය දීලා ඉදිරි මැතිවරණයේ මෙහෙයවීමට කටයුතු කළ යුතුයි කියන අදහස අද කෘත්‍යාධිකාරී මල්ලේ ආවා. ඒ පිළිබඳවත් අද සාකච්ඡා කරා. එතුමා සාකච්ඡා කළා. මේ පිළිබඳව විවිධ මත තියෙන පාර්ශ්වයක සාකච්ඡා කරලා තීරණයක් දෙන්නම් කිව්වා. අද මෙතනට ආපුවම තමයි අපි දන්නේ අද එන්නේ නැහැ කියලා. සමගි බලවේගයේ නමින් තමයි සියලුම මැතිවරණ ව්‍යාපාරය වෙන්නේ මැතිවරණ කටයුතු වෙන්නේ නායෝජනා මණ්ඩල සකස් කරන්නේ මේ සියල්ල සමගි බලවේගය නමින් කරාට අලිය ලකුණෙන් තමයි තර්කවාදීන තීරණ කළේ. පක්ෂයේ මාලිගම් දූරයේ මාලිගවරයා තරණ කෙනා ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා නම් ඕනම කෙනෙක් පත් කරන්න අවස්ථාවක් තියෙනවා. කවුද ඒ අධිකාරී මණ්ඩලය? පක්ෂයේ පක්ෂ නායකත්වයට පුළුවන් තියෙන විස්තර. ඒ යෝජනා සම්බන්ධයෙන් නෑ පක්ෂ නායකයනි බලය. දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික පවුලක සිටි මාස 8ක් වයසැති බිලින්දෙකු COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඇති සැකය මත බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පැවසුවේ අදාළ බිලිඳා මෙවන විට සෙසු රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යන බවයි. දකුණු කොරියාවේ සිට පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති පවුලකට අයත් බිලිඳෙකුට උණරෝගය වැළඳීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙලෙස බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල අධ්‍යක්ෂවරයා පැවසුවේ බිලිඳාට උණ සහ සෙම් ප්‍රතිශා තත්වයක් පවතින බවයි. දකුණු කොරියාවේ සිට පැමිණ ඇති බැවින් බිලිඳාගේ ජෛව සාම්පල කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කර තිබෙන බව රෝහල අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන සියලු ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයත් සමග ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානයේ ලෙස වත්තල හැඳල පිහිටි ලාදුරු රෝහල තෝරාගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම තීරණයට විරෝධය පළ කරමින් හැඳල ප්‍රදේශවාසීන් පිරිසක් එම රෝහල වෙත පැමිණියා. මේ මීටර් 300ක් ඇතුළත කතෝලික පාසල තියෙනවා, අක්ෂිරෝහල තියෙනවා, විහාරස්ථාන දෙකක් තිබෙනවා, කතෝලික පූජනීය ස්ථාන දෙකක් තිබෙනවා, කෝවිලක් තිබෙනවා, යුද හමුදා කඳුර තියෙනවා. වත්තල කියලා කියන්නේ විශාල ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසා මේ රෝගය පැතිරෙන්නට ඉඩකඩ වැඩිම තිබෙනවා. ගුවන්තොටු පොළට ආසන්නේ ඕනතරම් රාජ්‍ය ගොඩනැගිලි තියෙනවා මේ සඳහා සුදුසු. ඒ ආසන්නය කරලා මේ නිරෝධායන කටයුතු පහසු කරගන්න. මෙතන කරන්න මම නෙවෙයි තීරණය කරේ. ඔබ ළඟ තියෙන මේ කන්ෆරන්ස් ටික අපි අනිවාර්යයෙන්ම ප්‍රදේශවාසීන් දක්වන විරෝධය පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කරන බවට කළ දැනුම් දීමෙන් පසු ප්‍රදේශවාසීන් පිටව ගියා. මේ ආකාරයට නිරෝධායනයට ලක් කරන්නේ නැතුව අපි රටක් වශයෙන් නිහඬව සිටියොත් එහෙම නැත්නම් මේ තීරණයට නොබැස්සොත් එහෙම අපි නොදැනුවත්වම මේ විස බීජය මේ රටට පැමිණීමෙන් පසුව අපිට මේ පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එහෙමනම් පාලනය කිරීම සඳහා විද්‍යානුකූලව කළ යුතු දේ තමයි මේ කරන්නේ. මෙහිදී ඒ අවට ජනතාවට හෝ කිසිම අයට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන බව අපි විද්‍යාත්මකව තහවුරු කළා. තාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා වන ඉතාලියේ විසන කාන්තාව තවදුරටත් එරට රෝහලක ප්‍රතිකාර ලැබමින් පසුවනවා.
ඉතින් වැඩවලන් ටිකක් අඩුයි. ඊට පස්සමයි ඉතින් මේ වැඩි වෙනවා. ඉතින් බැලලා යනවා. ඊට පස්සම ඔළුව එක්කමත් ඇදලා එන්න හදනවා. මෙයාලට කිව්වම බනාර බෙහෙත් දුන්නා. මායි බැලලා යනවා. ආයෙත් ගිහිනවා. කෑමක් දෙනවා කන්න බැරුණත් මං ඒව කනවා. ඉතින් මට ප්‍රතිකාර හොඳට කරන්න කියලා මෙයාට කිව්වා. ඉතින් මට ඉක්මනින් සනීප වෙන්න කියලා මට කියන එක පාටම හිතනට මං ඒත් නැගිටී කියලා ආයි මට හිතනවා නේමට නැගිටින්න බැරි වෙයි කියලා. ඒ වගේ එකක් මට දැනෙනවා. හිතපු ගමන් එකට එන අමාරු නිසා මේක අඩු වෙලා එන්න පුළුවන් වුණත් මට ලංකාවයට සිංහල බෙහෙත් වගේ කරන එකට මං කැමති. ඉතාලියෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 2572 දෙනෙකු වාර්තා වනවා. චීනයට පසු වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ 79ක් වාර්තා වන්නේද ඉතාලියෙන්. කොරෝනා රෝගය ආසාදනීමෙන් ඉතාලියෙන් හමු වළමු ශ්‍රී ලාංකික කාන්තාව හැරුණකොට වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙම වෛරසය ආසාදනීම පිළිබඳව මෙතෙක් වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් ඉතාලියේ වෙසෙන අනිකුත් ශ්‍රී ලාංකිකයින් වඩාත් ආරක්ෂා සහිත ලෙස තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතාලියට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. විදෙස් වාර්තා සඳහන් කළේ ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 290ක් අතරින් 23 දෙනෙකුටම COVID-19 ආසාදනය වී ඇති බවයි. එසේම එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කුමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුද මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වනවා. මේ වන විට ලෝපුරා COVID-19 ආසාදිතයින් 93049 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 3201 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 21ක් වාර්තා අතර කැනඩාවෙන්ද කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වී තිබෙන බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ. මේ වන විට කැනඩාවේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වී ඇති බව කැනඩියානු සෞඛ්‍ය අංශ අද වාර්තා කළා. මේ අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ මම රැඳී සිටින ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන්. ඒ රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙනවා. විශේෂත්වය වන්නේ ඔන්ටාරියෝ ප්‍රාන්තය සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තය, කියන්නේ මේ වන විට ආසාදිතයන් 26 දෙනෙක්ම වාර්තා වී තිබෙන ප්‍රාන්ත දෙකම ඇමරිකානු දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙන ප්‍රාන්ත වීම. මේ අතර ජපානයෙන් COVID-19 ආසාදිතයෙන් දහසක් පමණ වාර්තා වීමත් සමග ලබන ජූලි මාස ආරම්භ වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය වසර අවසානයේ දක්වා කල් දමීම පිළිබඳ ජපාන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ අතර චීනයේ COVID-19 ආසාදිත දරුවන් දිරිගන්වමින් සිතුවම් නිර්මාණය කර එරටට යවූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට ස්තුතිය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ බිරිඳ වන පෙන් ලියුවාන් මහත්මිය ලිපියක් යොමු කර තිබෙනවා. හැදිලා ලෙඩ වෙලා ඉන්නවා අපි වගේම තව ළමයි කොට්ටාසයක්. යාලට සතුරු කරන්න යාලට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි චිත්‍රන්දර යවුවා. හිතුවනායක ජනාධිපතිතුමාගේ අතටම ගිහිල්ලා මේ වගේ ස්තුතියක් අපිට කරයි කියලා. එතනම ගොඩක් සතුටුයි. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවේ සිටින එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. එම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් එෙහිදී සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වරින්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ලබන සිකුරාදා ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කළා. දවසේ පුවත 2016 වසරේ මාර්තු මාස 29 සහ 31 යන දෙදින පවත්වනු ලැබූ මහබැංකු බැඳුම් කර වෙන්දේසිවලදී සිදු කරන ලද අපරාධමය වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. එහි සැකකරුවන් ලෙස Perpetual Treasuries Limited, සන්ද්‍රේෂ් රවීන්ද්‍ර කරුණානායක, හෙවත් රවී කරුණානායක, ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ජෝසෆ් ඇලෝසියස්, කසුන් ඕෂදී පලිසේන, ජෙෆ්‍රි ජෝසෆ් ඇලෝසියස්, චිත්ත රංජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචි හේවා, තුය හැන්නදිගේ බුද්ධික සරච්චන්ද්‍ර, සංගරපිල්ලේ පදුමනාපන්, ඉන්දික සමන් කුමාර නම් කර තිබෙනවා. ඔවුන් පොදු දේපල විශේෂලා සිදු කරන වැරදි පනතේ වගන්ති සහ ලියාපදිංචි ස්කන්ධ සහ සොරගම්පත් ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කළ වාර්තාවේ සඳහන්. සැකකරුවන් මහබැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා නිකුත් කරන ලද චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කරමින් වැදගත් හෙලි නොකළ යුතු තොරතුරු හෙලි කිරීම, ඒවා භාවිත කිරීම, වෙළඳපොළ මිල තම වාසය සඳහා කෘතිමව ඉහළ දැමීම සහ ඒ සඳහා තැත් කිරීම, එම වැරදි සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ අනුබල දීම සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළා.
ඊට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැයකට ආසන්න කාලයක් අධිකරණ ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේ මහබැංකු බැඳුම් කර වෙන්දේසිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද විමර්ශනවලදී සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ හෙළි වූ සාක්ෂි උද්ෘත අධිකරණ හමුවේගෙන හැර දක්වමින් එහිදී අය පෙන්වා දුන්නේ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂිකරුවන් 170 දෙනෙකුට වැඩි පිරිසකගේ ප්‍රකාශ සහ ලේඛන 500කට වැඩි සංඛ්‍යාවක් අධ්‍යයනය කළ බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ මෙම වැරදි සංඥය වැරදි හැටතර ගැනන බැවින් වරින්තුවක් නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි. එසේනම් අධිකරණයෙන් වරින්තු ඉල්ලා සිටින්නේ ඇයිදයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන දහරින්ගෙන් ප්‍රශ්න කළා. සැකකරුවන් වැඩි දෙනෙක් සමාජයේ ඉහළ තනතුරු දරන බලපෑම් සිදු කළ හැකි අධිකාරී බලයක් සහිත පුද්ගලයන් වන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම දින කිහිපයකින් හෝ පමාවීම සමස්ත විමර්ශනයේම අපතේමක් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නා. බලලාගේ කරේ ගෙජ්ජි බඳින්න කෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ නැද්දයි මහේස්ත්‍රාත්වරයා එහිදී විමසුවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් පිළිතුරු දුන් අතර මහේස්ත්‍රාත්වරයා විමසුවේ සැකකරුවන් පොදු දේපළ පනත යටතේ සිදු කර ඇති වරදේ ප්‍රමාණය ගණනය කර ඇද්ද යන්නයි. ඒ රුපියල් බිලියන 51.98ක් බව විමර්ශන නිලධාරීන් දැනුම් දුන්නා. එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අපරාධෙහි වටිනාකම රුපියල් 500 ඉක්මවන්නේ නම් එවැනි වරදක් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි. එවැනි අවස්ථාවක තමන්ට සිදු කළ හැක්කේ දිවුරුම් පිට සාක්ෂි සටහන් කර ගැනීම පමණක් බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී කියා සිටියා. එහිදී ජනාධිපති නීතිඥ රයන්සි අරසකුලරත්න මහතා අධිකරණ ඉදිරියේ පෙනී සිටමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර ඇති සඳ්‍රේෂ් රවීන්ද්‍ර කරුණානායක වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියා. එහිදී මහේස්ත්‍රාත්වරයා විමසුවේ නඩුවේ මුල් අවස්ථාවේ අධිකරණ හමුවේ කරුණු දැක්වීමක් පමණක් සිදු කරන විටක ඒ සම්බන්ධයෙන් ඔබේ සේවාදායකයා සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව දැනගත්තේ කෙසේද යන්නයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ කරුණු මත තමන් අධිකරණ හමුවේ පෙනී සිටින බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට ඒ සම්බන්ධයෙන් දැනගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා වරින්දු නිකුත් කිරීමක් හෝ සිතාසි ලබා ගැනීමක් සම්බන්ධයෙන් ගොනු කරන වාර්තාවක් ආරම්භයා. ඊට එරෙහිව සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දිය නොහැකි බව කියා සිටියා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා දිවුරුම් පිට සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂක සංජීවනී ධර්මලතා මහත්මිය දිවුරුම් පිට සාක්ෂි ලබා දුන්නා. සිය සාක්ෂියේදී ඇය සඳහන් කළේ 2016 මාර්තු 29 සහ මාර්තු 31 යන දෙදින පවත්වන ලද බැඳුම් කර නිකුතුන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පොලිසියට කර තිබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවයි. ඒ අනුව නම් කරන ලද සැකකරුවන් සිදු කරන ලද වැරදි පිළිබඳ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය සාක්ෂි ලබා දුන්නා. එහිදී විමර්ශන නිලධාරණියක් ලෙස යම් ඉල්ලීමක් අධිකරණය සිදු කරන්නේදයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සාක්ෂිකාරියගෙන් විමසා සිටියා. ඒ සඳහන් කළේ සැකකරුවන් සූක්ෂම ලෙස සහ සංවිධානාත්මක ලෙස කරන ලද මෙම වැරදි ඉතා බරපතල ඒවා බවත් ඉන් රජයට සිදු ඍජු මූල්‍ය පාඩුව ඉක්මවා ජාතික ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන වේදමට විශාල බලපෑමක් සිදු ඇති බවයි. එමෙන්ම මෙම වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් බරපතල මහජන අප්‍රසාදයක් සහ අදටත් බරපතල මහජන කැළඹීමක් ඇති බව සාක්ෂිකාරිය කියා සිටියා. එසේම සැකකරුවන්ගෙන් මේ දක්වා ප්‍රකාශ සටහන් කරගෙන අවසන් නොමැති බවත් සැකකරුවන් අධිකරණ ක්‍රියාවලිය මගහැර රටින් පිටවීමේ හැකියාව ඉහළ බවත් ඇය සඳහන් කළා. ඔවුන්ගේ අධිකාරයේ යටතේ සිටින බොහෝ දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වන බවත් ඒ අනුව එම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට බලපෑම් කිරීම වැළැක්වීම අධිකරණයේ වගකීමක් වන බවත් සාක්ෂිකාරිය අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව සැකකරුවන්ගේ විදෙස් ගමන් වළක්වාලීමේ නියෝගයක්ද අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මුල් අවස්ථාවේම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කරන ලෙසද ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂක සංජීවනී ධර්මලතා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. අධිකරණය හමුවේ කරුණු සහ සාක්ෂි සම්පීඩන රැසක් ඉදිරිපත් වූ බවත් එහි ඉතා සංකීර්ණ භාවයේ සැලකීම ගනිමින් තීන්දුව ලබා දිය යුතු ඇති බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කළා. ඒ අනුව වරින්තු නිකුත් කිරීමේ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය මාර්තු 6 වෙනිදා ප්‍රකාශ කරන බව මහේස්ත්‍රාත්වරයා දරුම් දුන්නා. එතෙක් සැකකරුවන් විදේශගත වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කළ අධිකරණය ඒ බව අදාළ අංශවලට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නියෝග කළා. මට එදා ඉඳන්ම පෙනුන දෙයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සම්බන්ධයෙන් වගකීමක් දරන අවශ්‍යයි. එදා බොරුවට මගේ නමක් කිව්වා. ඒ ප්‍රකාශ කරන අවස්ථාවේ 2017 නම උපයෝගී කරගෙන ප්‍රශ්නයක් ඇති කළා. අද වෙනතුරු ඒකට හරියාකාර උත්තර දෙලා නැහැ. අපි එදා ඇහුවා මේ ප්‍රශ්නේ තියෙනවා නම් අපි කරුණාකර උසාවි දෙනවා නිවැරදි කරන්න. ඒ අවස්ථාව තිබ්බා. හැබැයි ඒත් ඇද ඇවිල්ලා මහචන්ද ලංගනකොට පාර්ලිමේන්තු විසුරුහරි දවසම මේක කරන එක ලොකු කුමන්ත්‍රණයක්. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් දේශපාලඥයින් අදහස් පළ කළා.
පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා ඊට පසුව වෙච්ච මහා බැංකු බැඳුම් කරවල අලාභය ආවස්තික අරාබේ රුපියල් බිලියන 2000කට වැඩි කියලා තමයි තක්සේරු කරලා තියෙන්නේ. මේක කොහේරි තියෙන සල්ලියකින් අය කරගන්න බෑ. මේ නීතිපතිතුමා මේ නඩුවක් විභාගය වෙන විට ඒට අදාළ තව පාර්ශ්වයක් ඉන්නවනම් ඒ අය අධිකරණයට කැඳවුවා. යුක්තිය පසින්දලා සාධාරණ ලෙස උගත් විනිසුරුතුමන් අවශ්‍ය දඬුවම් පැමිණීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේකේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙවෙයි. දැන් මේකේ තව ඉන්නවා 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා පළවෙනි බැඳුම් කර වංචාව සැලසුම් කරපු කණ්ඩායමක්. ගමලික් සමර වික්‍රමතුමා සම්බන්ධ වෙලා හිටියා. අනිත් පැත්තෙන් කබීර් හෂීම් හිටපු අමතිවරයා සම්බන්ධ වුණා. මේ සජ්ජාතික පක්ෂයේ සහ හිටපු අගමැතිවරයා නියෝජනය කරමින් ඒ රැස්වීමට සම්බන්ධ වෙච්ච උදවිය පවා ඉදිරියේදී ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන්න ඕනි කියන මතය තමයි අපි තුල තියෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ සාක්ෂියේදී ජනාධිපති කොමිසම් සභාවට දෙසරයක් කියනවා. ඒ වරද ඔය දැන් ඉන්න නීතිපතිතුමා තමයි ප්‍රශ්න කරේ. මේක ඔයා කරානේ. ඔව් මං කරා. ඇයි එහෙම කරේ? මට අගමැතිතුමා උපදෙස් දා. අගමැතිතුමාට සහ එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිතුමාට එකෙන් ගැලවෙන්න බෑ. උපදෙස් දුන්නා කියන පදනමින් කෙනෙක්ව අත්අඩංගු කරන ලංකාවේ නීති සංග්‍රහය තියනවා නම් වරදක් ලෙස. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒ ලෙසම අදාළයි. ඒක නිසා තමයි මම කිව්වේ දා රනිල් වික්‍රමසිංහට ජම්ප රන්දනවා කියලා. තව මේකේ තව පියවර තියෙනවා. එතකොට ඔක අධිකරණයේදී උසාවියේදී ඉතුරු මේව ටික එන්නේ. පළවෙනි කෝප් කමිටු. ඒ කෝප් කමිටුවට ඒ සමාජික මීට පෙර ජයගැනීමට නොහැකි වූ මැතිවරණ කොට්ටාෂ පවා ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මෙම පෙරමුණ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ මැතිවරණයේදී අපි පහුගිය දිනවල ජයග්‍රහණය නොකරපු දිස්ත්‍රික් අතරින් නුවරඑළිය, අම්පාර සහ තිරුකුණාමලයේ ස්ථීර වශයෙන්ම ලබන මැතිවරණයේදී අපි ජය ගන්න. අපි 150 ඉලක්කයට යමු. එක්සත් ජාතික පක්ෂයට අනිච්ඡාවත සංඛාරා. එකට ගියත්, බෙදිලා ගියත්, අලියංගෙන් ගියත්, වෙන මොකෙන් හරි ගියත් එක්සත් ජාතික පක්ෂය දැන් වේගයෙන් පාක්ෂිකව අතහරින්න යනවා. නවීන් අපේ නුවරඑළිය දිස්ත්‍රික් ඒජාප නායකතුමාගේ අනාගතේ කොහාට යනවද, මොනවා වෙනවද කියලා කාටවත්ම කියන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ගෞරවනීය උපසභාපතිතුමා දකුණු ආසියාවේ සහ ආසියාවේ දක්ෂතම කාර්යක්ෂම මුදල් ඇමති ආචාර්ය රවි කරුණායක මහත්තයා පොයේ නවතිති දන්න හිටානි. මේ අලකලංචි මැද්දේ එක්සත් ජාතික පක්ෂයේ මේ මැතිවරණයේ මන්ත්‍රී සංඛ්‍යාව 50ට 15ට යයි කියලා මගේ සංඛ්‍යාලේඛන දැනුම අනුව මම තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්න කැමතියි. අහන්න බැරි අවලං කුණුහරප කතා කියපු රංජන් රාමනායක වගේ කෙනෙක්ව මැරඳගෙන ඉඹලා ඔයා තමයි වීරයා කියන තත්වයට යෑම තරම් බංකොලොත් වෙලා තියෙනවා නම් සජිත් ප්‍රේමදාස මහත්මයා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම ලකුණු දැන් තමයි දැන් බැක්සයිඩ් බලවේගයක් හදාගෙන බැක්සයිඩ් තමන්ගේ ලකුණ කරගෙන චන්දිර ඉදිරිපත් වෙන එක වෙන විකල්පයක් නැහැ. ඊ මම දැක්ක එතුමා කියලා තිබුණා සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා කවදාවත් ආපහු විපක්ෂ නායක වෙන්නේ නැහැ කියලා. එතුමාට කවදාවත් ආපහු ජනාධිපති වෙන්නත් බෑ, අගමැති වෙන්නත් බෑ. එතුමාම පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ එතුමාට ආපහු විපක්ෂ නායකවත් වෙන්න බෑ. මොකද හේතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂයේ බලය තියන් නිසා මේ මැතිවරණයෙන් පස්සේ මන්ත්‍රීවරු 40ක් විතර එකහු කරගෙන විපක්ෂ නායක තනතුරු එන්නේ රනිල් වික්‍රමසිංහ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාට දැනලා තියෙනවා. හිටපු මන්ත්‍රීවරු ෆස්ට් ටයිම් ආවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පළ කළ අදහසට හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පිළිතුරු ලබා දුන්නා. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දැක් වූ අදහස් කිහිපයක් දැන් ඊන ජනාධිපතිතුමා මට දුන්න දැග්ග වකුගඩු රෝහල් දැන් ඒකේ ආරක්ෂා ගැනත් ඇප්ලිකේෂන් පහුගිය කාලේ දැත්තයි කියලා මට ආරංචි. ඉතින් වකුගඩු රෝහල මම ගෙනාපු එක මම හදපු එක මට ලැබිච්ච දැග්ග. ඒක කාටවත් විතර දාන්න මම දෙන්නේ නැහැ. අනු වෙන කුරුළු හදපු කූඩු වල වෙන අය විතර දාන්න ආරේ මේ දාගන්නවා විතර දාගන්න බැරිය. එහෙනම් ඉතින් අර මම හදපු අදිමගී මාර්ගයේ එකෙකුට යන්න එපයි කියලා කියන්න ඕන මහින්ද මහත්. මන් දන්නේ නැහැ පොච්චර බොළ නැයිද පටුයිද කියලා. හම්බන්තොට දැවැන්ත වරාය චීනයට අඩු මුදලකට විකුණලා ඒකට ලැබිච්ච දෙයක් විදියට තමයි ওই වකුගඩු රෝහල් ලැබුනේ. ඒක ලැබුණේ එක
පුද්ගලයෙකුට නෙමෙයි සමස්ත මේ රටේ ජනතාව. ඒ නිසා මේකේ රැකියා දෙන එක තීන්දුව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ නායකත්වයේ අතේ දිස්ත්‍රික්කේ නායකයා විදියට ඒක තීන්දුව කළ යුත්තේ මම. අනික අපි හදපු කූඩුවක් තිබ්බයිද 2015. ඒ කූඩුව එතුමා විසින් උදරගත්ත වෙලේ අපි අලුත් කූඩුවක් හැදුවා. ඒ අලුත් කූඩුවේ අද වැඩ ටික හොඳින් ක්‍රියාත්මක වෙලා යනවා. ඒක හින්දා මට කියන්න තියෙන්නේ අපි හදපු කූඩුවට රිංගන්නේ නැතුව තුමලගේ කූඩුව රකගෙන ගියා නම් හොඳයි. එක එක්කිනා කබේදිකවට නැග්ගට පස්සේ කියන වචනයි. ඒවා ඒ වගේ පස්සේ ලිලා තව දේවල් කරන්න ගියොත් අපිට යන්න බෑ. අපි මේ ජනවරම මේ රටේ ජනතාව ලබා දුන්නේ මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන. අපි මේ වෙනසට සාපේක්ෂව හිට ගන්නවා ඇරෙන්න. කවුරු හරි තමන්ගේ තනතුරු පාවිච්චි කළා කියන වචන පස්සේ යන්න බෑ. ඍජුවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊළඟ පාර්ලිමේන්තුවට තේරීපත් වුවහොත් එතුමා විසින් අපි පිහිටවන රජය අපහසුතාවයට පත් කිරීමට සූදානමින් ඉන්නවා කියන කාරණාව ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. ඉන්දා එක්සත් ජාතික පක්ෂය බෙදිලා තරග කිරීමත් අර පැත්තෙන් උකුස්සෙක් උදාහරණයකටගෙන ඍජුව පරිවිඩයක් ලබා දීමත් අතර බරපතල සම්බන්ධයක් තියෙනවා කියන කාරණාව තුල අද රටේ ජනතාව ඉන්නවා. හැබැයි අපි දැක්කයි විමල් විරවංශ මහත්තයා කියනවා උකුස්සයි රාජාලියයි දෙන්නටම ආගිය අතක් නැති වෙනවා කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වෙන්නේ තේ තත්වේ. හැබැයි අපේ පක්ෂයේ බොහොම එක්සත්ව ඉදිරියට යන ගමනක් තමයි මේ යන්නේ. මේ දිස්ත්‍රික්ක වල සමහර එක්කෙනෙක් දෙන්නේ කිතාන් ඉන්නු මේගොල්ලන්ට මෙලව තරම් කරන්න දීලා අපි අලියගෙන් ආවොත් එීම මට තනිව ආසනයක් කරා මට යන්න පුළුවන් කියලා හිතන කට්ටිය. අන්න ඒ අවස්ථාව වලින් තමයි දැන් මේක කඩන්න හදන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට. හැබැයි ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නු. පක්ෂෙට එකයි රටට එකයි ගෙදෙට්ට එකයි ජාත්‍යන්තරට එකයි එහෙම බෑ. පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුදින කොච්චකඩේ දේවස්ථානය අසල වෑන් රථය කටවා තිබූ බෝම්බය නියමිත පරිදි පුපුරා ගියේ නම් පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂරපත් වීමේ අවදානමක් පැවති බව විශේෂ කාර්යබලකා බෝම්බ නිෂ්ක්‍රියාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී දිමුතු සුරංග සමරනායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධය සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කු ප්‍රහාරය සඳහා බෝම්බ රැගෙන පැමිණි වෑන් රථය කොච්චිකඩේ ශාන්තන්තුනි දේවස්ථානය අසල නවතා තිබියදී පසුගිය වසරේ අප්‍රේල් 22 වැනිදා සොයා ගැනුණු අතර ජනතා විමස්ථානයේ නිවත් කිරීමෙන් පසුව ඒ අටවා තිබූ බෝම්බය පුපුරවා හැරුණා. ප්‍රියන්ත නම් නිලධාරියාගේ දැනුම් දීම මත තමා විමස්ථානයට ගිය බවත් මේ නිෂ්ක්‍රිය කිරීමට ඉතාමත් අපහසු සංකීර්ණ බෝම්බයක් බව ඔහු පැවසූ බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සුරංග සම්ප්‍රනායක මහතා පැවසුවා. ප්‍රතිශෝධන යන්ත්‍රවලට භාවිත කරන කාල විරාම යන්ත්‍රයක් මගින් බෝම්බය සක්‍රිය කර තිබූ අතර එය බිඳුවට පැමිණ තිබූ නමුත් බෝම්බයේ පරිපථයේ තිබූ දෝෂයක් හේතුවෙන් ඒ වන විට ඒ පිපිරීමට ලක්ු නොතිබූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. බෝම්බ නිෂ්ක්‍රිය උපකරණයක් යොදා ගනිමින් අදාළ තංගුස්නූල ඇදීමට ගිය අවස්ථාවේදී ඒ පහත් වූ බවත් ඒ හේතුවෙන් බෝම්බය සක්‍රිය වූ බව වටහාගත් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු ප්‍රකාශ කළේ තංගුස්නූල ඇදීමත් සමග බෝම්බයේ පරිපථය සම්පූර්ණ වීම හේතුවෙන් එම අවස්ථාවේදී බෝම්බය පුපුරා ගිය බවයි. ජනතාව රැස්ව සිටි අවස්ථාවක මෙම බෝම්බය පුපුරා ගියේ නම් කුමන තත්ත්වයක් ඇතිවන්නේදයි කොමිසම විමසා සිටියා. කොච්චිකඩේ දේවස්ථානයේ පළමු පිරිමින් පසු ඒ බැලීමට පැමිණෙන ජනතාව ඉලක්ක කර මෙම බෝම්බය අටවා තිබූ බවත් එසේ වුවා නම් පෙර දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් මේ යාමේ අවදානමක් පැවති බවත් විශේෂ කාර්ය බලකායේ සෝදිසි සහ බෝම්බ නිෂ්ක්‍රිය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී දිමුතු සුරංග සමරනායක මහතා පැවසුවා. මෑතර සාරන් හෂිම් සහ ඔහුගේ ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව සාක්ෂි ලබා දීම සඳහා අමාත්‍ය මල් වීරවංශ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණ තිබුණා. ශ්‍රී ලංකාවට අදාළ ඇමරිකා එක්සත් ජනපද උපාය මාර්ගික උමනාවයි සහරාන්ලගේ ප්‍රහාරයයි ඒ වගේම බුද්ධ්‍යංශ ආකර්මණය කිරීමයි විශේෂයෙන් යුද හමුදා බුද්ධ්‍යංශ ආකර්මණය කිරීමයි විවිධ අවස්ථාවන්වලදී තිබුණු නොසැලකිලිමත් භාවය මේ සියල්ල අතර තියෙන අන්තර් සම්බන්ධය හඳුනාගත යුතුයි. ඒ වගේම මේ අන්තවාදය නිර්මාණය කරන්න උදව් වෙන රටවල් ඒවට මුදල් වෙන මාර්ග පිළිබඳව අපසතුව තිබෙන තොරතුරු කොමිෂන් සභාවට දැනුම් දුන්නා. ඒ වගේම මුස්ලිම් ඇතැම් දේශපාලඥයන් මේ අන්තවාදයේ පිටුපස සිටින බව කරුණු සහිතව පෙන්වා දෙන්න මම කටයුතු කළා. කාදිරතුමා යම් චෝදනාත්මක කතා කරා රජයේ මැදිහත් වීම සම්බන්ධව. එසේ තමයි ඔබතුමාලාගේ කඳවුරේ හිටපු ජනාධිපතිතුමා සිටින්නේ. ඔහු සම්බන්ධව විපක්ෂේ බව චෝදනා කරනවා. හිටපු ජනාධිපතිවරු වෙන්න පුළුවන්. හිටපු අගමැතිවරු වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක් සම්බන්ධයෙන් නීතිය බරපතල ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ හිතාමතාම මේ අපරාධය වෙන්න ඉඩ දීමේ සාමූහ මිනිස් ඝාතනයක් සිදු වෙන්න ඉඩ හැර නිකම් බලා සිටීම මේ චෝදනාවෙන් ඔවුන්ට ගැලවෙන්න බෑ. මාතෘභූමියේ සියලු පුරණ කුමරු අස්වැද්දීමේ මහා මංගල්‍ය හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන්හිලේ රන්කෙත් උදානය වැඩසටහනේ දෙවන අදියර අද ආරම්භ වුණා. ඒ නුවරඑළිය වලපනේ බොරකොල්ල පුරණ කුමරු යායෙන් හිරු ගොවි සංග්‍රාමය තුන්හිලේ
රන්කෙත් උදානය මෙරට පුරන්වැති සියලු කුඹුරු යළි අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ උදාරතර අරමුණ ඇතිව හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන්හෙළයේ රන්කෙත් උදානයේ වැඩසටහන නිර්මාණය කර තිබෙනවා. එහි හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයකට අනුවයි. එහි පළමු අදියර වශයෙන් සිංහරාජ මිටියාවතේ ගින්ගඟ නිම්නේ තවලම බඩ අමුණියායේ පුරන් කුඹුරියාය අස්වද්දීම සිදු කළා. හිරු ගොවි සංග්‍රාමයේ දෙවන අදියර ලෙස නුවරඑළිය වලපනේ බොරගොල්ල පුරන් කුඹුරියාය අස්වැද්දීම අද ආරම්භ කෙරුණා. හෙල්මලු ක්‍රමයට මෙම කුඹුරියාය අස්වද්දන්නේ වසර 15කට පසු වීම විශේෂත්වයක්. ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ ඒ විශිෂ්ට සංකල්පය සමස්ත රටේම කෘෂි සංස්කෘතියට නැවත පණ දෙන්න අවශ්‍ය කරන ජීවය ලබා දෙනවා. අද දවසේදී ඔබට මේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ වලපනේ ප්‍රදේශයේ බොරගොල්ල වෙල්ලායේ නැවත පණ දෙන්න එකට එකතු වෙලා ඉන්න අපේ ආදරණීය මිනිස්සු. මෙලෙස අස්වැද්දීම ආරම්භ කළ බොරගොල්ල කුඹුරියායේ විශාලත්වය අක්කර 24ක්. රන්කෙත් උදානයයි මේ පින්කෙත් නිධානයයි. රන්කෙත් උදානයයි. පින්දෙනවා වහිරු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමාට ගොවිතරින් තරුණ කල ඈතම ඉන්න යුගයක නැවත ගොවිතරණ යොමු කරා කියලා මට හිතෙනවා ගරු සභාපතිවගේ මේ සංකල්පය හරහා. හිරු ගොවි සංග්‍රාමයේ වැඩසටහනට ගමේ තරුණ ශක්තියත් එක්කව වෙලා අපි මේකට උද්‍යෝගයෙන් සහභාගී වෙනවා. අපේ ගමේ සියලුම තරුණ කල උද්‍යෝගයෙන් මේ වෙල්ලාය අස්වැද්දීමේ වැඩසටහනට ගොඩක් උනන්දුයෙන් වැඩ කරනවා. හිරු ගොවි සංග්‍රාමය තුන්හෙළයේ රන්කෙත් උදානය. එළඹෙන මහමැතිවරණයේදී රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා ආයදුම් කිරීමට මේ මස 6 වෙනිදා සිට 16 වෙනිදා දක්වා කාලය ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. දැන් රටවටා හිරෝ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා හිඟයක් ඇතිකොට පාරිභෝගිකයින් පීඩාවට පත්කරන අතරමැදියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදී ටින් මාළු කුකුල් මස් බිත්තර මිල ගණන් පිළිබඳවත මෙහිදී අවධානය යොමු වී ඇති අතර දේශීය කිරිපිටි නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත් කර තරඟකාරීව පාරිභෝගිකයාට කිරිපිටි ලබා දීමේ අවස්ථාව සැලසීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජයනායක අපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. ඒ එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 200ක ශරීර ඇප දෙකක් මතයි. එහිදී එක්සකකරුවෙකුගේ ඇප කරුවෙකු වශයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාද ඉදිරිපත් වුණා. කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට ඇතුළු වූ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් 20 දෙනෙකු කොළඹ පොලිසිය EAC බහරයටගෙන අවවාද දී මුදාහැරුණු අතර මේ එම ශිෂ්‍යයන් බාලිකා පාසලට ඇතුළත් වන ආකාරයයි. ගිරිඋල්ල පරණගම ප්‍රදේශයේ සිදු කරන පස් කැපීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පස්වරුවේ විරෝධතාවක නිරත වූ අතර කුරුණෑකල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණීමත් සමග ඔහුට හිමි වුණේ මෙවන් පිළිගැනීමක්. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යළි මුණ ගැසෙමු. අයිබෝන්.